වර්තමානයේ මතුවලා තියෙන තත්ත්වය අපි හැමෝම දන්නවා තරමක් සංකීර්ණ තැනකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. සංකීර්ණ තැනකට ඇවිල්ලා තිබුණත් තාමත් රටක් විදිහට අපිට ගොඩ යන්න පුළුවන් තැනක එහෙම නැත්නම් මේක පාලනය කරන්න පුළුවන් තැනක කියලා තමයි අපි තාමත් විශ්වාස කරන්නේ. මොකද ඔබ හොඳින් අධ්‍යයනය කළොත් මේ සංඛ්‍යාත්මක දත්ත තාමත් අපිට රෝගීන් වාර්තා වෙන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක 12ක වගේ ප්‍රමාණයක. දැන් ඊයේ දවසේ පෙරේද දවසේ ගත්තත් දිස්ත්‍රික්ක 15කට ආසන්න ගානකින් රෝගීන් වාර්තා වෙන්නේම නැහැ. අවදානම කොහෙද තියෙන්නේ කියලා බැලූ බැල්මට අපිට පේනවා. නමුත් අපි දිගටම කියපු කාරණේ තමයි මේ අවදානම මේ බැලූ බැල්මට පේන චිත්‍රයෙන් සෑහීමකටපත් වෙන්නේ නැතුව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ අවදානම තක්සේරු කරා. දැන් ඔය පාසල් විවෘත කිරීමේදී සිද්ධියේදී පවා සෞඛ්‍ය අමාත්‍යාංශය දුන්න නිර්දේශ මතනේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් විවෘත කළේ. එතෙන්දිත් අපිට පැහැදිලිවම කියන්න ඕන කාරණේ තමයි මීට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශය විද්‍යාත්මකව මේ තත්ත්වය විශ්ලේෂණය කළ යුතුව තිබුණා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ ලබා දීමේදී. මොකද දැන් අපි ගත්තාම ඔබට හොඳින් පැහැදිලි වෙනවා දැන් තියෙන චිත්‍රය ගත්තාම කිලිනොච්චිය හරි මුලතිව්ව හරි තියෙන අවදානමයි ගාල්ලේ එහෙම නැත්තම් නුවර තියෙන අවදානමයි අවදානම් දෙකක්නේ. එතකොට මේ තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම තමයි මේ තාක්ෂණික තීන්දුව తీන හරි විදිහට අනිකුත් බලධාරීන් වෙත sannivedanaya කිරීම. ඒකෙදි විශේෂයෙන්ම අර අපි කලිනුත් කියපු විදිහට මේ සිතියන්ගත කිරීම. දැන් මේ සිතියමත් තියෙනවා. මේ සිතියම හොඳයි. මේක නරක නැහැ. නමුත් මේ සිතියමෙන් අපිට අර විද්‍යාත්මක තීන්දුව తీරන ගන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි. දැන් මේ සිතියම ඔබ ගත්තොත් මේ සිතියම් තුනක් තියෙනවා මෙතන. දැනට මේ කොවිඩ් කාර්යසාධක බලකායෙන් වගේම ක්‍රියාත්මක කරන මේ සිතියම් මෙතන මේ දක්වා වාර්තා වෙලා තියෙන රෝගීන් තමයි මේ සිතියමෙන් පෙන්වන්නේ. එතකොට මේ සමස්තයක් විදිහට මේ දිස්ත්‍රික්ක විදිහට වාර්තා වෙයි. දැන් මේකේ ඔබ දකින්න කොළඹ ඉතාම තදපාටින් පේනවා වාර්තා වෙලා තියෙන සමස්ත රෝගීන් ගාන 7281 ඊයේ වෙනකොට. ඊගාවට ගම්පහ 5620. එතකොට ඒ අනුව මේ දක්වා සමස්තයක් විදිහට වාර්තා වෙලා තියෙන රෝගීන් ටික තමයි මේ තියෙන්නේ. එතකොට ඊළඟ සිතියමෙන් පෙන්නනවා මේ සිතියම් වල තියෙන ගැටලු මම මේ පෙන්වන්නේ. මේ නොවැම්බර් පළවෙනිදෙන්දා නොවැම්බර් 25 වෙනිදා දක්වා චිත්‍රය. ඒතර ඒක තව විදිහක්. ඒතර ඒකෙදිත් අපිට පැහැදිලි වෙනවා කොළඹ ගම්පහ කළුතර තමයි තදම පාට තියෙන්නේ. ඒතර මේ නොවැම්බර් මාසය ඇතුළත මේ දක්වා කොළඹින් 5166ක් ගම්පහින් 2296ක් කළුතරින් 448ක් මේ විදිහට වාර්තා වෙනවා. මේ එතකොට මේ එක රෝගියෙක් වාර්තා වුණත් මේ සිතියමේ ඒක පෙන්නුම් කරනවා. ඊළඟට මේ ඊළඟ සිතියමෙන් ඔබට පෙන්නුම් කරනවා මේ නොවැම්බර් 22 වෙනිදා ඉඳන් මේ දක්වා කියන්නේ දවස් 3 ඇතුළත රෝගීන් ආපු විදිය. දැන් මේ සිතියම අර බැලූ බැල්මට චිත්‍රය පැහැදිලි කරගන්න හොඳ සිතියමක්. ඒතකොට දැන් ඔබට පැහැදිලි වෙනවා මේ කොළපාට කලාප ගොඩාක් මේ ලංකාව පුරා තියෙනවා. ඒතර කොළපාට කලාප කියන්නේ 0 cases. ඒ කියන්නේ මේ පහුගිය දවස් 3-4 ඇතුළත එක ලෙඩෙක්වත් වාර්තා වෙච්ච නැති ප්‍රදේශ තමයි මේ කොළපාට. ඒක ලංකාවෙන් අති බහුතරයක් ප්‍රදේශ කොළපාටයි. මේකෙන් අදහස් කරන්නේ අවදානම නැහැයි කියලා. මම මේ සිතියමේ තියෙන අඩුපාඩුත් එක්ක මම මේ පෙන්නන්නේ. මේ කොළපාට කලාප විදියට පේන්නේ ලංකාවේ රෝගීන් වාර්තා වෙලා නැති ප්‍රදේශ. මේ පහුගිය දවස් 4-5 ඇතුළත. ඒතකොට ඒ හින්දා තමයි මම කිව්වේ අපි එක්තරා විදියකට වාසනාවන්තයි රෝගීන් මේ විශාල වශයෙන් වාර්තා වුණත් තාමත් අපේ මේ රෝගීන් වාර්තා වෙන ප්‍රදේශ සම්බන්ධයෙන් හරි තීන්දුව తీරන ගත්තොත් එහෙම අපිට තාමත් රට පුරා මේක ව්‍යාප්ත වෙන තත්ත්වයකට අදිවසංගත තත්ත්වයෙන් ව්‍යාප්තිය වළක්ව ගන්න පුළුවන් මට්ටමේ තමයි තාමත් අපි ඉන්නේ. එතෙන්ද විශේෂයෙන්ම ඔබ දන්නවා බස්නාහිර පළාතේ එතනත් කොළඹ දිස්ත්‍රික්කයේ එතනත් කලම් මියුනිසිපල් කවුන්සිල් ඒරියා එහෙම නැත්නම් කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ තමයි අවධානම කේන්ද්‍රගත වෙලා ඉන්නේ. එතකොට මේ කේන්ද්‍රයේ කොහෙටද වෙනස් වෙන්නේ? දැන් අපිට අලුතෙන් අපිට බණ්ඩාරගම අටලුගම් ප්‍රදේශ සම්බන්ධයෙන් අපි අවධානය යොමු වෙලා තියෙනවා. එතකොට ඒ වගේ ව්‍යාප්ත වෙන්නේ නැතුව මේ කේන්ද්‍රය තුල රෝගේ තියාගෙන එතනත් රෝගේ මර්ධනය කරමින් ඉස්සරහට යන්න. දැන් මරණ ගාන ගත්තත් අපි එහෙමනේ වැඩි ප්‍රමාණයක් මැරලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළේ එතනත් මහනගර සභා සීමාව ඇතුළේ. මේ මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණය 50%කට ආසන්න ප්‍රමාණයක් නිවාස ආශ්‍රිතව සිද්ධ වෙච්ච මරණ. Breaking.lk